දිවයිනේ බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ඒ වගේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පිටින් පිට වැසි ඇතිවේවි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වයඹ පළාතේ මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේවි. ඌව පළාතේ සහ මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි යෝගී ගුරුම් සහිත වැසි ඇතිවේවි. ඒ වගේම දිවයිනේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් ඒ වගේම උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලයේ හම්බන්තොට සහ මොනරාගල යන දිස්ත්‍රික්කවලත් පිටින් පිට හැමන 60 කිලෝමීටර 40 50ක් වගේ තරමක තද සුළං අපි අද දිනටත් බලාපොරොත්තු වෙනවා. දිවයිනට මුහුදේ කාලගුණය සැලකුවාම පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වාන වෙරළට ඔබෙන්නන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේවි. දිවයිනට මුහුදේ සුළං හමන්නේ නිරිත දිශාවෙන් වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 25ක් 35ක් අතර වගේ වේවි. ඒ වගේම ත්‍රිකුණාමලයේ සිට කංකසන්තුරය හරහා මන්නාරම පුත්තලම දක්වාන වෙරළට ඔබෙන්නන මුහුදු ප්‍රදේශවලත් ඒ වගේම හම්බන්තොට සිට පොතුවිල් දක්වාන වෙරළට ඔබෙන්නන මුහුදු ප්‍රදේශවලත් මෙම සුළඟේ වේගය පැයට කිලෝමීටර 50ක් 55ක් දක්වා වැඩි වෙන්න පුළුවන්. ඉතින් මෙතේ මම මොහොතේ අවස්ථාවර කළුවේවි.